සමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස ශ්‍රද්ධාවන්තය කාරුණිකය පින්බත්න. අද මේ උතුම් වූ පුරපසනසක් පොහේ දවස උබසිරු දෙනාව මේ මොහෝතේ සූදානන් වන්නේ සම්මා සම්දුුරජාණන් වහන්සේ විසින් ලෝක සත්‍යයා හට අගක් මුලක් නැතිව ක් ඉදින සංසාරණය විති සාගරෙන් ඇතරවීම සඳහා. අනන් අප්‍රමාණ පාරමිදව සම්පූර්ණය කරලා අවසාන ආත්මේදී සම්මා සම්බුද්ධයට පත්වෙලා උන්වහන්සේගේ ශ්‍රීම් මකයෙන් දේශනා කොට වදාල ධර්මයෙන් බීදක් ්‍රභණය කරලා තමන් ලබාගත් මනුෂ්‍යාත්මය තුළින් උපරිම ප්‍රයෝජණය අරගනීමක් වශයෙන් මේ සම්බුද්ධ බණ ශ්‍රභණය කරලා ඒ ධර්ම පාදය ටනුව තමන්ගේ ජීවි සකස් කරලා ඒ සකස් කරගත් මනසෙන් යුතුව සකස් කරගත් මනසින් තමන්ගේ එදිනදා කටයුතු වලදී එන බාධාවන් දිහා ඒ සකස් කරගත් මනසින් ඒ නිවරධ්‍යාකාරයෙන් විසිඳිලා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල එහනැත්තන් හොඳයි සෙපයි කිය වදාල උත්තුම් වූ නිවන් සම්පත් අවබෝධ කරගැනීම සඳහා අවශ්‍ය කරන මාර්ග සකස් කරගැනීමයි සිදු කනල බන්න්නේ. පිනතුනි බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට අවවාද අනුශාසනාවක් කරනවා. ධර්මදේශනාව සිදු කිරීමට මත්තෙන් ධර්ම අවවාදයක් හැටියට යම් වච්චන කිහිපයක් සඳහන් කරන්නට කියලා පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මදේශනාවන් හොඳින් අහන්නටෝඩ හොඳින් එහුවට මදි පින්නතුනි මේ හොඳින් අහන ධර්මදේශනාවන් තමන්ගේ සිත ධාරණය කරගන්න තන්න බන හොඳ දහන්නට නම් පින්නතුනී තමන්ගේ සිතත කය වච්චන කියීම තුොන් දුර එක්තෙන් කරගන්නට ඕ. සමහර වෙලාට අපි කායක වශයෙන් මෙතන හිටියත් මනසින් අපි හැමතනම යනව පිනතුන් දූරං ගමන් ඒ අචරා අසරීරං ගුහාසයා හිටස්වභා දුර ගමන් කරනවා ඇතට යන්නවා කායක වශයෙන් මෙතන හිටියත් මනසින් අපි ලෝක වටේ ගිහිල්ල ඇනව පිනතුින්. ලෝක වටේ කැරගෙන අපේ මනස. එනිසා මේ ඇක්තැන් කරගන්නට දුරල බවූ එහමනැත්තන් හරි අපහසු සිත පුළුවන් තරම් පිනති උත්සාහ කරන්න මේ හිතත් ඔබේ ඉන් අතරට රැගෙන එන්නට. හොඳ හිටං හොඳ සිහියන් හොඳ බුද්ධියෙන් යුතුව එහැමැත්තං හොඳ අවධානයකින් ධර්මදේශනා හිවත් තමයි පිනතුනිහි ධර්මදේශන හිතේ තැන්පත් කරගන්න පුළුවන් එමනත මතක තියාගන්න පුළුවන් මක්ති බෙන්නේ. එ අනුව බොහෝම හොඳ හිතෙන් අහන ධර්මදේශන හිත ධාරණය කරගන්නා වූ මේ ධර්මදේශනාවන් දහම් පද පිනතුනි ජීවිතයට එකතු කර ගන්නත්තවන්. ීවිත එකතු කරගන්නවා කියල කියන්න පිනත්තුනී තමන්ට දෙනහෝ නොදදන ජීවත්වන කාලයේ සීමාව තුලදී කුසල් අකුසල් සිතුවිල එනවාමයි හොඳ සිතුවිල නරක සිතුවිල මොනවාදය කියලා තේරුම් මරගෙන හොඳ සිතුවිලි අනුව ජීවත් වන්නටත් නරක සිතුලි එනවනං ඒවත් දුරින් ඇත් කරන්නට අපි මේ ධර්මය යොදාගන්න ටෝන්. ඉන්නතුනේ ධර්මය කළ කියන්නේ හරයට හොන්න මේ වගේ ඔබ හිතන් නව කොහර ගමනක් යනවා හැබැයි මේ ගමන යන්න කලින් එකපාට ඔබ පිටත් දෙන්න ඒ ගමට අවශ්‍ය කරන ඇඳුම් පැළඳුම් හොඳ හොඳින් ඇඳගනෙ ඒ හොඳින් ඇඳගත් ඇඳුමින් ගුතුව ඒත් එක පාඩ ගැදනින් පිටත් වෙන්නේ. තම නැදකත් මේ ඇදුුම් පැළතුම්බල මනොවාහර අඩු පාඩුවක් ති බෙනවාදයි කියලා අපි එක්තර ස්ථානකට යනවා. ඒ තමයි කාඩි කන්නාඩි ඉස්්‍රහටි කියලා බලනව මොනවාහරි අඩුපාඩුවත්තිය නොදී කියලා. ම මොකදද මොනෝහර අඩුපාඩුවක් තිබුණෝත් මිනිස්සු හිනාවෙයි ඒක දකින්නේ. නාට එච්චර හොඳ නෑ කවුරහ දෙක්කොත් හිනාවනොත් එක ඔබ ො අසතුට කාරණාවක් වෙනවා. ලෙද්ජාාවට කාරණාවක් වෙනවා. ඒ නිස්සා පි පිනතුන හොඳින් එඳුම් පෙළඳුම් අ ඇඳගෙන යන්න තියෙන ගමන එක පාඩ පිටත් පෙන්න කන්නා ඩිස්්‍රහට ගිහිල්ලා අපි බලනවා මො දඩු පාඩුව තින කියලා. ඔන්න වලන් එැහෙනම් පිනතුනිි. ඔබ ඔයි කරේ බාහිර වශයෙන් මොනවාහ අඩු පාඩුවත් තිබෙනවාම් ඒවා සකස් කර ගැනීම සඳහා යම් ආකාරයකෙන් උබවයි කන්නආඩිය පාවිච්චි කලාද ඒ ආකාරයෙන් පිින්න්නවතුනි දර් මේය නැවෙති කන්නාඩිය පාවිච්චි කරන්නට ඕන. මේ ධර්මය නැවිති කන්නාඩිය පවිච්ි කර මොවද පින්නතුනි. මේ ධර්මය නැවෙති කන්නාඩිය පාවිච්චි කරන්නේ තමන්ට වැටහෙන් නැති තමන්ගේ නොදනවත්කමකින් යුතුව. නොදනවත්ව එහෙමනැත්තන් පේ නැති හිතේ තියෙන අඩුපාඩු සකස්කර ගැනීම සඳහා. එහෙනම් හිතේතිවන්නා වූ ඇතිවෙන ඇතිවීමට තිබෙන යම් අකුෂල් සිතුවිලි පාප සිතුවිලි වරද සිතුවිලි අඩුපාඩුවන් තිබෙනවා නම් ඒවා අඩු අඩුපාඩුයයි තේරුම් ගන්නට ඒ අඩුපාඩුවලින් තොරෝ ජීවි සකස් කරගන්නට මේ ධර්මය නෙවති කණන්නා අඩි පාවිච්චි කන්නට. අපි බොඩාගගලාට බනහවා බනහිවට පින්නතුන බ අහන එක සම්ප්‍රදායෙක් බොඩ පත් කලාා මිසාක් බන්න පදට අනුව ජීවත් වෙන රටාවත්තාාවම සකස් කරගන්න බෙරිවුණා. පින්නවතුන් හොඳයට මදවතියාගන්නට ඕන මේ ධර්මදේශනායෙන් පස්සේ. ඊළංග ධර්මදේශනාව අහනතෙක්. පන්නතුන්නේ මේ ධර්මදේශනාවනි යම් වච්චනයක් හරි යම් කාරණාවක් හරි ඔබ ඔබේ ජීවිත එකතු කරගන්න පුළුවන් වඋනාානම් ඒ එකතු කරගත්ත නිසා ඔබ ඔබේ ජීවිත සකස් කරගන පුළුවන් වඋුණානම් නරකදෙන් ඇත් වන්න පුුවන්කමක් ලැබුණාන හිතේ සංසිඳ අන්නට පුළුවන්කමක් ලැබුණනානම් අන්න ඕක තමයි පින්නතුන් මේ අහාන ධර්මදේශනාවෙන් තුළින් බලාපොරොත්තුවන්නේ ධර්මදේශකයන් වහන්සේ හැටියට. හෙනං. අපි සසිලුදනාටම ආරාධනා කරනවා මේ ධර්මදේශනාව හොඳේ අහන්න හිතේ දානය කරගන්න සහ ඒ අනුව ජීවත්වීම සඳහා ජීවත් වෙනවා යයි අධිෂ්ඨානයක් කරගන්න. අදමමා දර.